ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේදී දරුව පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අභාවය ආරංචි වෙලා අපි සිළු දිනාම කම්පාවට පත් වෙනවා මොකද විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් අපි පක්ෂ දෙකක් නියෝජනය කරත් මමත් මගේ පියා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක පෞද්ගලිකව තමත් ළඟින් ආශ්‍රය කරපු කතා බහ කරපු දේශපාලත්මේ හදිසියතුමා නැතිවීම පිළිබඳව මමත් පියාත් ඉතාමත් ශෝකයට පත් වුණා වගේම කම්පාවට පත් වුණා ඉතින් පවුලේ අද්දෙක් අපි ශෝකය බෙදා ගන්නවා වගේම ශ්‍රී ලංකා පොජන පෙරමුණේ පක්ෂ නිර්මාතෘතුමන් බසිර රාජපක්ෂ මහත්මන් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ශෝකයත් මේ පවුලේ අයටත් නාදිත මිත්‍රයන්ටත් මට ආදරය කරපු පක්ෂ විපක්ෂ සියලු දෙනාටම උදකාන්න කටයුතු කරනවා. පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ලංකාවේ මහජන නියෝජිතත්වය ඇතුලේ ඔහුට අනන්‍ය උපසංස්කෘතියක් නිර්මාණය කළ මනුස්සෙක්. ඒ උපසංස්කෘතිය ඇතුලේ තිබුණේ පුංචි මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමක්. ඒ සමස්ත දේශපාලනයේම පුංචි මිනිස්සුන් වෙනුවෙන් කරපු දේශපාලනයක්. සමහර අවස්ථාවල පොඩි මිනිහට වෙන අසාධාරණකම් වෙනුවෙන් ඊට විරුද්ධව පෙනී ඉන්න පෞද්ගලිකව ඔහු අසරණ වෙච්ච තැන් පෞද්ගලිකව ඔහු යම් අපහසුතාවයන්ට පත් වෙච්ච තැන් තියෙන නමුත් තමන්ට පෞද්ගලිකව සිද්ධ වෙන අකටයුත්ත මගහැර පොදු මහජනයා වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සේ ඒ වගේ මිනිහෙක් කළුතර දේශපාලනය කරපු එක ගැන කළුතර මිනිහෙක් විදිහට මම ආඩම්බර වෙනවා. ඉතාම කනගාටු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ හිටපු මහජන නියෝජිතයන් අතරේ සෑම කරුණකදීම මහජනතාවගේ පැත්තෙන් තීරණ ගත්තු මහජන නියෝජිතයෙක්. මහජනතාවගේ පැත්තෙන් තීරණ ගැනීමේදී ඔහුට මූණ දෙන්න වෙන අභියෝගවල සීමාව ඔහු සලකන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් කළ හැකි සෑම තීරණයක්ම ඔහු ගන්නවා. ඒ ගන්න තීරණවලදී ඔහුට මූණ දෙන්න වෙන ඕනෑම තත්වයකට ඔහු මූණ දීලා ක්‍රියා කරා. මම හිතන්නේ තාමත් අවාසනාවන්ත අවස්ථාවක් එතුමා තව සෑහෙන කාලයක් අපි අතරේ ප්‍රතිපක්ෂ කටයුතු වලට දායකත්වයේ දීවිතුව තිබුණා. කෙසේ හෝ දැන් අපි අතරින් වෙන් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහභාගී වීමට නියමිතව තිබෙනවා. එතුමා මට උපදෙස් දුන්නා අවමගුල් උත්සවයේ කළ යුතු සියලු කටයුතු සොයා ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. Oh, my goodness.